අයිබෝවන් සුබ දවසක් වේවා ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් ડોක්ටර් සෑම් එක්ක කම්පියුටර්ස් ගැන ලැප්ටොප් ගැන කතා කරන්න තමයි මේ අලු ඇවිල්ලා ඉන්නේ. මේ අපේ 3 වෙනි එපිසෝඩ් එක ලැප්ටොප් සම්බන්ධයෙන්. ඉතින් අද අපි ඔයගොල්ලන්ට කිව්වා මේකේ අපි ලැප්ටොප් එකේ ගොඩක් කැලි වෙන්කලා වෙනවා. අද ડિස්ප්ලේ එක ගලවන ගැන තමයි කතා කරන්න කියලා. ඉතින් ડોක්ටර් සෑම් පටන් ගමු. පටන් ගමු. දැන් නලින් මගෙන් මේ කතා කරලා අහුව ප්‍රශ්න प्रश्न की अहुआ एक विशेष प्रश्न दिखाते एक मे गलवन एक अमतर अभी दमे विंडो स्कैन नेतावती कमान स्कैन बयो स्कैन कमान प्रॉम्प्ट स्कैन के लिए कील देनो आप मे मेके अभी यार हार्डवे आप मेक मुनवागे अतल मुनवागे कहुमें मेके मे वेड़कड़ सिद्धवेन की गेन वोट मे बांडे मुनवागे अद्कीन गेन आप आपदार दीला ඊට පස්සේ අපි යනවා අර කොටස වලට අපි මොකද මේ තාම හොඩි ඉඳන් යන්නේ හොඩි හරියටම හොරුමි යන්නේ මොන්ටිසෝරි ඉඳන් යන්නේ එතකොට තව එක්කෙනෙක් අහපු ප්‍රශ්නයක් තමයි මේ උපාංග ගන්න පුළුවන්ද ඒ යම්කිසි පාඨමාලාවක් කරන දරුවෙක් අහුව පුතෙක් ඕ මේවා ගන්න පුළුවන් මේවා ලංකාවෙත් ගන්න තියෙනවා නමුත් මම හිතනවා ඔබට ඊට වඩා පහසුයි eBay නැත්නම් AliExpress වගේ සයිට්ස් වල ලැප්ටොප් රිපෙයාර් ටූල් කිට් කියලා නිකන් ඕනම ඔබ දන්න විදියට ටයිප් කරන්න එතකොට මේ වගේ ටූල්ස් මේ ඔබට පේන ඇති මේ ස්ක්‍රූ ඩ්‍රයිවර්ස් මේ විශේෂ ඒවා. එතකොට මේ ඇන ගන්න එළියට ගන්න වෙනම ටූල්ස් තියෙනවා. මේවා මේ එක සෙට් එකක් ඔක්කොම එකට එනවා. එක බෑග් එකක දාලා මේවා ඉතා මිලාදික නැහැ. ප්ලාස්ටික් කෑලි. ප්ලාස්ටික් කෑලි මේවා. මේවා සාමාන්‍ය ප්ලාස්ටික් කෑලි. ඔබ මේ වැඩේ පහසු වෙන විදියට මේ අංගුපංග හදලා තියෙනවා. නියන් පාවිච්චි කරන්නේ නැහැ මේවට අපි. ඉතින් මේවා ගන්න පුළුවන් ඒ නිසා ඔබට අරගන්න පුළුවන්. ඒ වගේ මේ පුත ඇහුව මේකෙම මේක මේවා අරින්න ඕනේද කියලා. ඔව්. මේකෙම තමයි මේක විකෘත කරන්න ඕනේ අපිට නියන් වලින් මේක අරින්න බෑ ඉතින් නලින් අපි යන් දැන් මෙන්න අර එදා අපි ගලවපු ලැප්ටොප් එකේ දැන් ඩිස්ප්ලේ එක විතරයි තියෙන අනිත් ටික අපි ඔක්කොම අයින් කරා දැන් අපි ඩිස්ප්ලේ එක ගලවන විදිය ගොඩක් ඩිස්ප්ලේ වල මේ මෙතන කොන් හතරේ තියෙනවා පොඩි නොබ්ස් හතරක් කළු පාට අපි දැකලා ඇති ගොඩක් අය දැකලා ඇති මම හිතන මෙහෙම ඇල්ලුවොත් වඩා පැහැදිලි වෙයි කියලා මේ මෙතන නොබ්ස් හතරක් තියෙනවා එතකොට මේ නොබ්ස් හතර සමහරව හිතනවා මේක තියෙන්නේ මේ ලැප්ටොප් එක මෙහෙම වැහුනහම අර යටට දැන් යට කොටසට මේක මෙහෙම අර වැදෙන්නේ නැති වෙන විතරයි ඔව් ඒකත් හරි ඒක පර්පස් එකක් තමයි නමුත් තව පර්පස් එකක් තියෙනවාද ඒකට දැන් අපිට පේනවා මෙතනත් රබර් කෑලි දෙකක් තියෙනවා ඒක ඒ වෙනුයි මෙතනත් තියෙනවා නමුත් මේකේ පර්පස් එක නේද මේක යට ඇන හතරක් තියෙනවා මේක නොදන්න අය නලින් කරන්නේ මේකත් නිකන් ක්ලිප් කරලා ඇති කියලා හිතලා නියනක් මොකක් හරි දාලා මේ වගේ ෆ්ලැට් නියනක් මේක උස්සනවා. ආ. ඉස්සුවා මේක කැඩලා යනවා. ඒක නෙමෙයි නලින් මේක තියෙන භයානකම දේ. මේ ඩිස්ප්ලේ එකට ආ. මේක කියලා මෙයා වුණොත් විශාල හානියක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා කිසිසේත්ම ඒ විදිහට මේක අරින්න යන්න එපා. මේ ඇන හතර ඔබ මුලින් ගලවලා අයින් කර ගන්න ඕනේ. අපි ඇන හතර නලින් මම ඇන දෙකක් ගලවලා තියෙන්නේ. අපි අනිත් ඇන දෙකක් ගලවමු. ගලවලා අපි යන අයින් කරගන්න නැවතත් මම මතක් කරන මේ යන ඔබට පහසු මතක හිටින විදිහට තියාගන්න ඩිස්ප්ලේ එක යන එන ඩිස්ප්ලේ එක ඉස්සරහා යන හතර කියලා ලියලා කොල් එක තියාගත්තත් කමන්නේ දැන් මෙන්න මෙතන ඔබට අනිත් කැමරාවෙන් දිස්සනවා ඇති මෙන්න මේකෙදි තමයි මෙන්න මේ උපාංගයේ විධාත්ම වැඩගත් වෙන්නේ දැන් අපි මේ යන ටික ගැලවුවට පස්සේ මේක මෙහෙම දාලා බලන්න නලින් මොන තරම් පහසුවෙන් මේකෙන් ගලවන්න පුළුවන්ද කියලා අපිට එතකොට අපි මතක් කරා මේ ප්‍රෝද ටයර් මාරු කරන්නදී හරියටම හරි අර කූරක් දාන්න අරගෙන යන්නේ ඒ වගේ. ඒ වගේ එකක්. එතකොට අපි මේක නියනක් දාලා ගලවන්න කිව්වොත් කඩතොළු වෙලා කඩතොළු වෙලා ගොඩක් මේකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි නියන් පාවිච්චි කරන්නේ නැහැ මේකට. මම නැවතත් අර කියන දෙයක් ඔබ පළපුරුදු කෙනෙක් නෙමෙයි නම් වේගෙන් මේක ගලවන්න යන්න එපා. හිමින් සැරේ හිමින් සිරුවේ බොහොම හෙමින් මේක ගලවන්න හදිස්සියෙන් ගලවන්න යන්න එපා. ඒක නැවත මතක් කරනවා. හොඳයි. දැන් මෙන්න මේ විදියට ගලව ගත්තාම මේ උඩ ෆ්‍රේම් එක එහෙම ගන්න පුළුවන්. අපිට ගලවලා අයින් කර ගන්න පුළුවන්. මේ විදියට මේ ෆ්‍රේම් එක ගලවලා ඔබට අයින් කරන්න පුළුවන්. එතකොට අපි ෆ්‍රේම් එක නලින් පැත්තකින් තියමු. ආ. දැන් ඊළඟට ඔබට දිස්සෙන්නේ මෙන්න තියෙන ඩිස්ප්ලේ එක. ලැප්ටොප් එකේ එතකොට මේ ඩිස්ප්ලේ එක ඔබට එන මේකෙත් එන හතරක් මේ එන දාලා මේක කොන් වලට හයි කරලා තියෙන යන ගලවන්න ඕනේ
මේක ඉතාල ප්‍රවේශමෙන් ගලවන්න ඕනේ මොකද මේ ලැප්ටොප් වල එක එක ඩිස්ප්ලේ මිල අධිකයි මේවා එතකොට එක එක ඒවා එක එක මිල ගණන් තියෙන්නේ එතකොට මේ මිල ගණන් වලට අනුව මේකට ලොකු මුදලක් අවමේ වුණත් දැන් නලින් මං හිතන්නේ රුපියල් 10-12000ක් වෙනවා සාමාන්‍ය ස්ක්‍රීන් එක විතරක් සාමාන්‍ය එක ස්ක්‍රීන් එක විතරක් ඉතින් සමහර ඒවා 40,000-50,000 ලක්ෂයට යන ස්ක්‍රීන් උත් තියෙනවා ඒ නිසා හරි පරිස්සමෙන් මේක වැය කරන්න ඕනේ එතකොට නලින් දැන් මේ මේකේ පිටිපස්ස පැත්ත ඔබට පේන ස්ක්‍රීන් එකේ දැන් මේ මෙතන තියෙනවා ස්ක්‍රීන් එකේ අපේ මදර්බෝඩ් එක සම්බන්ධ වෙන මේ මෙතන ඔබට පේන ඇති මෙතනින් තමයි මේ ස්ක්‍රීන් එකේ එන ස්ක්‍රීන් එකට දත්ත රැගෙන එන යන මෙතනින් සම්බන්ධ වෙන්නේ. එතකොට ඒක ගිහලා අපේ මදර්බෝඩ් එකට සම්බන්ධ වෙනවා. මේක නලින් අර මම කලින් කිව්ව මතක ඇති මෙන්න මෙතන තියෙන ෆොයිල් එකක්. දැන් මම මේ ෆොයිල් එක මේක කපලා අයින් කරන්න නලින් යම් කිසි හේතුවක් මත. නමුත් මෙතන ෆොයිල් කෑල්ලක් තියෙනවා. අපිට පේනවා ඇති. මම මේ පෙන්නන එක. විතර මෙන්න මේ මෙහෙම මේක වැහෙන්නම ෆොයිල් එකක් තියෙනවා. අර වින ෆොයිල් එක. එතකොට ඒ රත්තරන් හින්දාද මේක මේකට අපි කියන EMI shield කියලා. එතකොට මේ shield එක මොකටද තියෙන්නේ? ඇත්තට මේ shield එක තියෙන්නේ ඔබ දකින්න ති කලින් episodes වලත් අපි පෙන්නවා මේ laptop එකෙත් සමහර තැන්වල මෙහෙම මේ aluminum foil එකක් වගේ ගිහිලා තියෙනවා. මේක තියෙන්නේ විශේෂයෙන් මේ display එකේ මේක සම්පූර්ණ පුරාවටම තියෙනවා. මොකද හේතුව ඒ එන frequency එකට බාධාවක් ඇති නොවෙන්න පිටතින් එන විදුලි පරිපථ විදුලි ධාරිතාවෙන් එන නැත්නම් විදුලියෙන් නිකුත් වෙන ඒ විදුලිය හරහා නිකුත් වෙන අපේ තියෙන චුම්බක ක්ෂේත්‍රණාලි ඒවෙන් බාධාවක් නොවෙන්න තමයි මේ ෂීල්ඩ් එක ඇලුමිනියම් ෆොයිල් එක පිටිපස්සට දාලා තියෙන්නේ. හරි පිටිපස්ස මෙහෙම ආවත් කියන්නේ දැන් ඩිස්ප්ලේ එක මේ පැත්තේ තියෙන්නේ. හරියට හරි. මෙහෙන් ආවද අර කිසිම හානියක් වෙන්නේ නැහැ. එතකොට පිටතින් බාධා එල්ල නොවෙන්න තමයි ඒක මෑ කරලා තියෙන්නේ. එතකොට ඇතුළෙත් මදර්බෝඩ් එකෙත් අපි ඒ වගේවා ඔබට දැක්කා. එතකොට මේ මදර්බෝඩ් එකෙත් ඒ විදිහට ඒක තියෙන්නේ. නලින් මම ඒක චුට්ටක් පෙන්නන්නම්. ඔව් පෙන්න. අපි මෙතනින් පැහැදිලිව පෙන්නමු නලින් මදර්බෝඩ් වලට මේකේ ඔබට පේනවා ඇති මේ විදිහට මේ ඇලුමිනියම් ෆොයිල් එක මේ ෂීල්ඩ් එකක් මේකේ ගිහිලා තියෙන මේකෙන් කරන්නේ මේක අර තේරෙන විදිහට ගෝ ෂෝට් වෙන එක නතර කරන්න තමයි අවම කරන්න ඇතුලේ සිදුවෙන අනවශ්‍ය විදුලි කාන්දු වීම හෝ ඒ හරහා සිදුවෙන හානි අවම කරන්න තමයි මේක දාලා තියෙන. එතකොට මේවා නිකන් අපි දැක්කට බොහොම සුළුවට සුළුපටු නැහැ. මේවා යම් කිසි දෙයක් ඊට වඩා දෙයක් තියෙනවා. ඉතින් අපි ඩිස්ප්ලේ එකද ගැන නලින් කිව්වා. එතකොට මේ ඩිස්ප්ලේ එකේ තමයි මම කියන්න ඕන දෙයක් තමයි නලින් මේ රැක්ස් මේ ඔබට පේනවා මේ රැක්ස් දෙකක් තියෙනවා මෙතන මේ මම හරවන විදිහට මේව හරවන්න එපා ගෙදර අර මේ අරකේ හරවලා පෙන්න අපිත් ඒ නිසා කරගමන කියලා කරගවන්න එපා. මොකද එකක් මේක වැඩ කරන්නේ තිකසා මට මේක පළපුරුදුයි. මම දන්නවා මේ වයර් මම කරගෙන ඉදින් කැඩෙනවද නැද්ද කියලා. නමුත් ඔබට ඒ ගැන අවබෝධයක් නැති නිසා හානි වෙන්න පුළුවන් නලින්. මේ රැක්ස් ගැන ඔබ ප්‍රවිස්සම් වෙන්න ඕනේ. මොකද මේව කඩා ගන්න එපා. මේව කඩා ගත්තොත් මේ ඩිස්ප්ලේ එක හයි වෙන්නේ මේ මෙතන තියෙන ෆ්‍රේම් එකට. මේ ෆ්‍රේම් එක ඇතුලේ දැන් නලින් මේකත් අපි එක ගලවන්න යන්නේ නැහැ මෙතන මේ වෙලාවේ. මේක ඇතුලේ තියෙන එකට තමයි මේක හයි වෙන්නේ. ඒතර මේව කඩා ගත්තාම මේ ෆ්‍රේම් එක අපිට හොයාගන්න ටිකක් අමාරුයි. එහෙම වුණොත් අපිට සිද්ධ වෙනවා මේව හදවන්න. එතකොට ඒක අනවශ්‍ය කරදරයක්. ඒක ප්‍රශ්නයක් වෙනවා. මොකද මේකෙන් තමයි ඔබේ ලැප්ටොප් එක දිගහැරින්න වැහෙන්නේ. ඔව් ඒ කියන්නේ අර එකපාරට එහෙම හිර වෙලා හින්න ගතියක් තියෙනවා නේද? හරියටම හරි. ලූස් නෑ මෙතන. ලූස් නෑ. ඔව් මේකේ තියෙනවා. එතකොට මේක හරහා තමයි ඇරෙන වැහෙන එක සිද්ධ වෙන්නේ. ඒ නිසා මේක කඩා ගන්න එපා. ගලවන්න යද්දි. එතකොට අපි ඩිස්ප්ලේ එකේ ඒක තමයි නලී. මෙන්න මෙතන බලන්න. ඔබට පේනවා මේ බලන්න මේක තියෙනවා. මේ මොකද්ද? මේ තමයි අර අපි කතා කරන කැමරාව සහ මයික්‍රෝෆෝන්. මයික්‍රෝෆෝන් එතන තමයි තියෙන්නේ. එතන තමයි තියෙන්නේ. එතකොට මේක මෙතනින් ඇවිල්ලා තියෙන ඒක සහ මේ Wi-Fi එක එකම පවර් එකකින් එකම සිස්ටම් එකේ මෙතන තියෙනවා. Wi-Fi ඇන්ටනා එක මේ තියෙනවා මෙතන දෙක. එතකොට මේ දෙකෙන් තමයි Wi-Fi එක මෙතනට ගන්නෙ. ඔබට පේනවා ඇති පැහැදිලිව මේ Wi-Fi ඇන්ටනා දෙක මෙතන. එතකොට ඒකෙන් මේ Wi-Fi ඇඩැප්ටර් එක මදර්බෝඩ් එකට හයි වෙලා Wi-Fi අපිට පාසුකම ලැබෙනවා. මෙතන තියෙනවා කැමරා විතරම සියුම් දේවල්. මේවා පරිස්සමෙන් මම කරන්න ඕනේ ගලවද්දි. මේක මේ ෆොයිල් එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට ඒක ගලවද්දි ඉතාල ප්‍රවේශමෙන් පළපුරුදු කෙනෙකු ලව්වා මේක ගලව ගන්න ඕනේ නලින්. එතකොට ඔන්න නලින් ලැප්ටොප් එක ඇතුලේ
තියෙන දේවල් ටික බේසිකලි අපි කියන්නේ බේසිකලි අද අපි ඔන්න මොකද්ද වෙන්නේ කියන එක කොහොමද මේක ඇතුලේ තියෙන්නේ කියන එක අපි ඊටාම කෙටියෙන් සහ හැකි උපරිමයෙන් අනිවාර්යෙන් හැකි උපරිමයෙන් අපි කියලා දුන්නා හැමෝටම ඉතින් ඕගොල්ලන්ට මීට අමතරව දෙයක් දැනගන්න ඕන දැන් ඕගොල්ලෝ වෘත්තීය වශයෙන් ලැප්ටොප් රිපෙයාර් කරනවා නම් ඉතින් ඒකටත් ડોක්ටර් සෑම් කැමැත්තෙන් ඉන්නවා ඕගොල්ලන්ට උදව් කරන්න මොන හරි දෙයක් තියෙනවා නම් කතා කරන්න මේ කමෙන්ට් කරන්න ඉතින් අපි බේසික් කියන්නේ බොහොම කෙටියෙන් බොහොම සරලව මේ උපාංගටි කියලා මෙතනින් එහාට ගොඩක් ඇඩ්වාන්ස් දේවල් තියෙනවා ඕගොල්ලන්ට ලැප්ටොප් රිපෙයාර් කරන සම්බන්ධයෙන් වෙනම ඉගෙන ගන්න අවශ්‍ය නම් වෘත්තීය වශයෙන් කරන්න ඒකත් එතුමා එහෙනම් පාඩමල එතුමා ළඟ තියෙනවා ඇවිල්ලා ඉන්ඩිවිජුවල් ක්ලාසස් දිලා එතුමාගෙන් ඉගෙන ගන්න පුළුවන් ලැප්ටොප් රිපෙයාර් ඩෙස්ක්ටොප් රිපෙයාර් කොහොමද කියන එක ඒ වගේම දැන් ලැප්ටොප් ඒක තමන්ට ගලව ගන්න බැරි නම් තමන්ට මෙවර ගන්න බැරි නම් මොන හරි ලෙඩක් හැදලා තියෙනවා නම් මොන හරි හදාගන්න බැරි දෙයක් තියෙනවා නම් එතුමාට කෝල් එකක් දෙන්න ෆෝන් නම්බර්ස් පල්ලේ හදාලා තිනවා ඉතින් ලැප්ටොප් වෙන A to Z ඕගොල්ලන්ට මේ ප්‍රෝග්‍රෑම් එකේ මම හිතනවා දැනගන්න ලැබෙන්නේ නැති කියලා. අපි තව එපිසෝඩ් එකක් කරනවා දැන් මේ රිපෙයාර් කරන හැටි තමයි ලැප්ටොප් එකේ අන්තර්ගතය කියන්නේ. ලැප්ටොප් එක කොහොමද ඔයගොල්ලෝ මිලදී ගන්න, ලැප්ටොප් පාවිච්චි කරන්නේ, ඒකේ මොනවද සැලකිය යුතු කරුණු, ඒ වගේ ගොඩක් වැදගත් දේවල් ගැන අපි ඊළඟ එපිසෝඩ් එකේ කරන බලාපොරොත්තු වෙනවා. ඉතින් බොහොම ස්තුතියි ඔයගොල්ලෝ දැන් වලින් බාද කරනවා. හරි. නවතවතාවක් මතක් කරනවා කොච්චර කිව්වත් සමහර වෙලාවට තරුණ ළමයි මේක අහන්නේ නැති තත්ත්වයක් තියෙනවා. YouTube එකේ මේක බලලා දැන් අර එපිසෝඩ්ස් අපි ඔන්න දැන් කලින් එකේ කිව්වා දෙවෙනි කොටස එනවා කියලා ඔන්න දෙවෙනි කොටස ආවා. දැන් මේක බලලා ඒකත් ආවා. තුන්වෙනි කොටසත් කරා. දැන් මේක හොඳට බලලා ඔබ ගාව ඔබ මේ පුරුදු වෙන කෙනෙක් නම් ඒ සඳහා සුදුසු ලැප්ටොප් එකක් වැඩ කරන්නේ තියෙකක් තියෙනවා නම් විතරක් ගලවන්න තමන් පාවිච්චි කරන එක හෝ අනුන් එකක් මේ සඳහා භාවිත කරන්න එපා සහ මේ අවශ්‍ය උපාංග නැත්තම් ඔබ දන්න කෙනෙක් වුණත් ඒවා අවශ්‍ය උපාංග වලින් තොරව මේක ගලවන්න යන්න එපා. ඒක නැවතවතාවක් නලින් මම මතක් කරනවා. ඔව් මොකද තියෙන ලැප්ටොප් එක වැඩ කරන්නේ නැති වෙනවා ඊට පස්සේ ගැලවුවට පස්සේ. ඉතින් ගොඩක් ස්තුතියි අපිත් එක්ක රඳවලා ඩොක්ටර් සෑම්. හයි බෝ. හයි බන් නලින්. හයි බෝ.